ඉන්දියාව ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබන්නේ වර්ෂ 1947 දී. අද වන විට කෝටි 130කට ආසන්න ජනතාවක් ජීවත් වන ඉන්දියාව නිදහස ලබා වසර 75ක් ගත වන විට ලෝක බලවතුන් අතරටද එක්ව අවසන්. කෙසේ වෙතත් අද වන විට ලෝක බලවතුන් අතර වැජඹෙන ඉන්දියාව ඉදිරි වසර කිහිපය තුළ ආර්ථික වශයෙන් ලොව දෙවන හෝ තෙවන ස්ථානයට පත්වනු ඇති බවටත් ඉඟී පළව තිබෙනවා. සිය මාතෘ භූමිය ලෝක බලවතුන් අතර ඉහළින්ම ඔසවා තබන්නට නිදහසින් පසු ඉන්දියාව තුල බිහි වූ රාජ්‍ය නායකයන්ගේ දූරදර්ශී ක්‍රියාකලාපයන් බොහෝ දුරට ඉවහල් වූ අතර අද වීඩියෝවෙන් අප සාකච්ඡා කරන්නේ ඉන්දියාවේ බිහි වූ එවන් සුවිශේෂී චරිතයක් පිළිබඳවයි. ඉතින් එක්වන්නාදත් දි ඔන්ලයින් වර්ල්ඩ් සමගින් ලෝක න්‍යෂ්ටික බලවතුන් අතරට ඉන්දීය නාමය ඔසවා තැබීමට පුරෝගාමී වූ 11 වන ඉන්දීය ජනපති APJ අබ්දුල් කලාම් පිළිබඳව ඔබ නොදත් කරුණු රසක් පිළිබඳව දැනුවත් වන්නට. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා විසිරී ඇති අධ්‍යාපනික වටිනාකම්කින් යුත් ඓතිහාසික හා සංස්කෘතික තොරතුරු රසක් පිළිබඳ දැනුවත් වන්නට The Online World YouTube channel එක දැන්ම subscribe කරන්න. APJ අබ්දුල් කලාම් උපත ලබන්නේ වර්ෂ 1931 ඔක්තෝබර් 15 වන දින දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාථපුරම් දිස්ත්‍රික්කයේ රාමේශ්වරමේදී. ඉතා දිලිඳු ද්‍රවිඩ මුස්ලිම් පවුලක උපත ලබන කලාම්ගේ පියා බෝට්ටුකරුවෙකු ජයනුලබ්දීන් මාරකායර වූ අතර මව ගෘහණියකු අයිෂාම්මා ජයනුලබ්දීන් ලෙසයි ඉතිහාසයේ දැක්වෙන්නේ. කලාම්ගේ පියා බෝට්ටු රැකියාවට අමතරව ප්‍රාදේශීය පල්ලියක ඉමාම්වරයෙකු ලෙසත් කටයුතු කළ බව ඉතිහාසයේ වැඩිදුරටත් දැක්වෙනවා. කලාම් උපත ලබන්නේ වැඩිමහල් සහෝදරියක් සහ වැඩිමහල් සහෝදරයන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙසයි. කලාම් සිය මූලික අධ්‍යාපනය රාමේශ්වරමේ මණ්ඩාපම් පංචායතන සංගම් මධ්‍ය විද්‍යාලයෙන් ලබන අතර ද්විතීයික අධ්‍යාපනය ලබන්නේ රාමනාථපුරමේ ෂාටස් උසස් ද්විතීයික පාසලේ. කුඩා කල සිටම ගණිතයේ විෂයට වැඩි උනන්දුවක් දක්වූ කලාම් ඉන්දියානු සංස්කෘතිය සහ කර්ණාටක සංගීතය පිළිබඳවද වැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. සිය පවුලේ දිනිඳු බව නිසාම බයිසිකලයක නැඟ පුවත්පත් විකිණීමෙන් සහ සියඹලායට එකතු කර රාමේශ්වරමේ මස්ජිද් වීදියේ කඩයකට විකිණීමෙන් කලාම් සිය දෙමාපියන්ගේ ශක්තියක් වූ බවත් ඉතිහාසයේ ඇතැම් තැන්වල සඳහන් වනවා. ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයෙන් පසු මැඩ්‍රාස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ තිරුචිරිපල්ලිහි පිහිටි ශාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුළත් වන කලාම් එහිදී භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගන්නේ වර්ෂ 1954. ඉන් අනතුරුව වර්ෂ 1955 දී අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව හැදෑරීම වෙනුවෙන් මැඩ්‍රාස්හි තාක්ෂණික ආයතනයට ඇතුළත් වන කලාම් එම උපාධිය අවසන් කරන්නේ වර්ෂ 1960 දී. කුඩා කල සිටම කලාම් තුල පැවති ප්‍රහාරක ගුවන් නියමුවෙකු වීමේ සිහිනය එම වකවානුව තුලදී බොඳව යන්නේ ඒ සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය සම්පූර්ණ කර ගැනීමට කලාම්ට නොහැකි වූ බැවි. කෙසේ වෙතත් උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානයේ සේවයට බැඳෙන කලාම්ට කීර්තිමත් අභ්‍යවකාශ ඉංජිනේරුවෙකු වික්‍රම සාරාභායි යටතේ ක්‍රියාත්මක වූ ඉන්කොස්පාර් කමිටුවට එක්වීමටද අවස්ථාව ලැබෙනවා. වර්ෂ 1963-64 කාල වකවානුවේ නාසා ආයතනයේ සංචාරයක් සඳහා එක්වන කලාම් 1969 දී ISRO හෙවත් ඉන්දියන් ස්පේස් රිසර්ච් ඕගනයිසේෂන් සමග එක්ව බැලස්ටික් මිසයිල පිළිබඳව අත්හදා බැලීම් සිදු කළ වයලන්ට් හා ඩෙවිල් ව්‍යාපෘති සඳහාද නායකත්වය ලබා දෙනවා. ඉන්දියාව විසින් වර්ෂ 1980 දී අභ්‍යවකාශ ගත කරන ලද පළමු ඉන්දීය චන්ද්‍රිකාව වූ රෝහිණී වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වන්නේද APJ අබ්දුල් කලාම්. වර්ෂ 1982 දී ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වූ ඉන්ටග්‍රේටඩ් ගයිඩඩ් මිසයිල් ඩිවලප්මන්ට් නම් වූ ව්‍යාපෘතිය කලාම්ගේ යෝජනාවක් වූ අතර ඒ යටතේ ඔහුගේම නායකත්වයෙන් ලෝක ප්‍රකට ඉන්දියානු අග්නි හා පෘථ්වි යන මිසයිල් ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. පසු කාලෙක මිසයිල් මෑන් යන අනුවර්තන නාමය කලාම්ට හිමිවන්නේ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා.
වර්ෂ 1992 සිට 1996 දක්වා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන විද්‍යා උපදේශක වන කලාම් වර්ෂ 1998 දී ඉන්දියා පොක්‍රාන් 2 න්‍යෂ්ටික වැඩසටහන සඳහා අවශ්‍ය දේශපාලන හා තාක්ෂණික සහාය උපරිමයෙන් ලබා දීමට කටයුතු කළ අතර ඒ හේතුවෙන් ලෝකයේ සිටින න්‍යෂ්ටික බලවතුන් කීප දෙනා අතරට ඉන්දියා නාමය ඔසවා තැබීමට APJ අබ්දුල් කලාම් පුරෝගාමී වනවා ඉන්දියා ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකවන භාරතීය ජනතා පක්ෂය සහ ඉන්දියා කොංග්‍රසයේද සහාය ඇතිව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස වර්ෂ 2002 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කලාම් ඉන්දියා ඉතිහාසයේ ඉහළම ඡන්ද ප්‍රතිශතය වූ 89.5% ලබාගෙන වර්ෂ 2002 ජූලි 25 වන දින ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වනවා සිය නිහතමානීකම ලොවටම පෙන්වමි. එවකට කුඩා හෝටලයක හිමිකරුවෙකු සහ සපත්තු මසන්නෙකු තම කුඩා කල මිතුරන් දෙදෙනාටද සිය পদවි ප්‍රාප්ති උළෙලට ආරාධනා කළ කලාම් ඉන්දියා ජනාධිපති ධුරයට පත් වූ පළමු විද්‍යාඥයා ලෙසයි ඉතිහාසයේ දැක්වෙන්නේ. පද්ම භූෂණ, පද්ම විභූෂණ වැනි සම්මාන රැසකින් පුදලද කලාම් 1997 දී ඉන්දියා පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන භාරත් රත්න සම්මානයෙන්ද පිදුම් ලබනවා. ඔහු මෙම සම්මානයෙන් පුදලද තෙවන ඉන්දියා ජනාධිපතිවරයාද වනවා. දක්ෂ කතුවරයෙකු වූ කලාම් පොත් 10ක් පමණ රචනා කර ඇති අතර Wings of Fire ඔහුගේ ජනප්‍රියතම කෘතිය ලෙසයි සැලකෙන්නේ. අවිවාහක නිර්මාංශී පුද්ගලයෙකු වූ කලාම් දක්ෂ වීණා වාදකයෙකු මෙන්ම කවියෙකු වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. නිහතමානී මිනිසෙකු, ඉංජිනේරුවෙකු, ලේඛකයෙකු මෙන්ම ලෝම පිළිගත් විද්‍යාඥයෙකු වූ කලාම්ගෙන් දිනක් ඔහුගේ සහායකයා වූ ශ්‍රී ජම්පාල් සිං තමන් කවුරුන්ද යන්න විමසූ විට ඔහු පවසා තිබුණේ තමන් ඇත්තටම ගුරුවරයෙකු බවයි. එම වදන පසක් කරමින් වර්ෂ 2007 ජූලි 25 වන දින ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුවද තාක්ෂණික විද්‍යාල සහ විශ්වවිද්‍යාල කිහිපයක ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ කලාම් ලොව පුරා විශ්වවිද්‍යාල ගණනාවකින් ආචාර්ය උපාධි 40කින් පමණ පිදුම් ලබා තිබෙනවා. වර්ෂ 2015 ජූලි 27 වන දින ඉන්දියාවේ මෙගාලයා ප්‍රාන්තයේ ගුවහාතී දිස්ත්‍රික්කයේ ශිලෝංහි ඉන්දියානු කළමනාකරණ අධ්‍යයන ආයතනයේ දේශනයකට සහභාගී වී සිටින අතරතුර රෝගාතුර වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව කලාම් මෙලවින් සමුගන්නවා. ඔහුගේ අභාවය වෙනුවෙන් ඉන්දියා රජය දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළද ඒ තුල කිසිදු නිවාඩු දිනයක් ඇතුළත් නොවූයේ ඔහුගේ අවසන් කැමැත්ත නිසා. ඔබ මට ආදරේ නම් මාගේ මරණය වෙනුවෙන් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් නොකරන් මා වෙනුවෙන් තව දිනක් වැඩිපුර වැඩ කරන්න. එය ඔහුගේ අවසන් කැමැත්ත වූ බවයි සඳහන් වන්නේ. උපතින් මුස්ලිම් වරයෙකු කලා හින්දු දහමටද ගරු කළ අතර සිය ජීවිතය ගොඩනගා ගන්නේ බෞද්ධ දර්ශනයට අනුවයි. සිය දිවියේ වැඩි කාලයක් ඉන්දියාවේ තාක්ෂණික හා විද්‍යාවේ දියුණුව වෙනුවෙන් කැප වූ ඔහු බුදුන් වදාළ ලෙසම ලොව පුරා යමින් සිය දැනුම බෙදා දුන්නා. ලොවටම ගුරුවරයෙකු කලාම්ගේ අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ වර්ෂ 2015 ජූලි 30 වන දින දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේශ්වරමේදී. දිනක දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාථපුරම් දිස්ත්‍රික්කයේ රාමේශ්වරමෙහි දිලිඳු දරුවෙකු ඉපිද වසර කිහිපයකට පසු ඉන්දියා නාමය ලෝක න්‍යෂ්ටික බලවතුන් අතරට ඔසවා තැබීමට පුරෝගාමීව කටයුතු කර අවසානයේ සමස්ත ඉන්දියාවේ පළමු පුරවැසියා ලෙස උත්තරීතර ජනාධිපති ධුරයෙන් පිදුම් ලබා රාෂ්ට්‍රපති භවනට පා තැබූ APJ අබ්දුල් කලාම් මුළු ලෝකයේම ආදරයට ගෞරවයට පාත්‍ර වන්නේ අන් සියල්ලටම වඩා මහ පොළව මත පය තබා සිටි සැබෑ මිනිසත්කම හඳුනාගත් උතුම් මිනිසෙක් නිසා වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා විසිරී ඇති අධ්‍යාපනික වටිනාකමකින් යුත් ඓතිහාසික හා සංස්කෘතික තොරතුරු රසක් පිළිබඳ දැනුවත් වන්නට The Online World YouTube channel දැන්ම subscribe කරන්න.